ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ රූපවාහිනී පුවත් පිළිබඳව කතා කරන විට විශේෂයෙන්ම ඒ පිළිබඳ අතීතයේ ආවර්ජනය කරන විට ඇත්තෙන්ම දැනෙන්නේ හිතට සතුටක්. ඒ කල ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ ඉතා ඉහළ ප්‍රවෘත්තියකින් සහ ගුණාත්මක භාවයකින් යුතුවයි. බොළඳ බස බොළඳ කතා ඉදිරිපත් කරමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ නැහැ. ප්‍රමුඛ තේලා සලකනු ලැබුවේ ජාතික සංවර්ධනයේ පිළිබඳව. ඒ සඳහා පොදු මහජනතාවගේ සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය කරන කරුණු ඇතුළත් ප්‍රවෘත්ති තමයි ඉදිරිපත් කළේ. ඒ වගේම දේශීයත්වයේ කෙරෙහි විශේෂ නැඹුරුවක් ඇතිවයි ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් රචිත ග්‍රන්ථ තුනක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත අද පිළිගන්වනු ලැබුවා. ඒ අරලිය ගහ මන්දිරයේදී සෙල්ලිපි වලින් දකින අපේ උරුමය ග්‍රන්ථය සහ කැඩුණු විසිරුණු සෙල්ලිපි යන ග්‍රන්ථය ඊට ඇතුළත්. 1956 වසරේ සිට පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පැවැත් වූ සම්මුඛ සාකච්ඡා දේශන සහ පුවත්පත් ලිපි රැස්කොට මෙම ග්‍රන්ථ දෙක සම්පාදනය කර තිබෙනවා. තමන් රචනා කළ පුරාවිද්‍යා උරුමයන් පිළිබඳ ග්‍රන්ථ සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බව මේධානන්ද හිමියන් මෙහිදී කියා සිටියා. ජනාධිපතිතුමා අවධාරණය කළේ සමස්ත පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පාර්ලිමේන්තුවේදී පැවැත් වූ කතා ඇතුළත් පාර්ලිමේන්තුවේ රණහඬ ග්‍රන්ථයේද ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගන්වනු ලැබුවා. දැයට සෙවන ජනාධිපති උත්තමාචාර ජාතික රුක්රූපණ වැඩසටහනට මේ වන විට පැල 20 ලක්ෂයක පමණ දායකත්වයක් ලැබී ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසනවා. මෙය පැල 11 ලක්ෂයක් සිටීමේ ඉලක්කය විශාල ලෙස අභිබවා යාමකැයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනවා. බලාපොරොත්තු වන ඉලක්කය 11 ලක්ෂයට වඩා වැඩි ප්‍රමාණයක් අපි පැල කරනවා. එහරහා විශේෂයෙන් අපි ගිනස් වාර්තාව ලෝකේ තැබීමටත් අපි සූදානම් වෙනවා. පැල සිටවල ඊට පස්සේ ඒවා නැවත රැකබලා ගැනීමත් අපි බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසා අපි ඒකටත් වැඩපිළිවෙලක් හදලා තියෙනවා ප්‍රධාන වශයෙන් ප්‍රධාන අමාත්‍ය මල්ලන්ගේ නායකත්වයද. මේ ජාතික වශයෙන් වැදගත් වෙන පදවි ප්‍රාප්තිය අපි දිනමෙම කරා 15 වෙනිදා සිට 21 වෙනිදා වෙන සතිය. ඒ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් කටයුතු කරා. දානම මෙහි අංගයක් හැටියට සැලකෙන්නේ මේ රුක්රෝපණ වැඩසටහන. මෙතන පළාතේ සංඛ්‍යාව ගත්තාම අපි මේ වෙනකොට 6,34,750 පැල සිටුවන්න දැන් මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. මේ උත්සවය අපි පවත්වන්න බලාපොරොත්තු වෙනවා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අභියස. අපි ගලන් හිලව් හදලා තියෙන්නේ 1,03,000 හැදුවේ. හැබැයි අපි ඒක දැන් 1,06,000 ඉක්මවලා ගිහින් තියෙනවා 15 වෙනිද වෙනකොට. මේක 1,10,000 ඉක්මවයි කියලා මම විශ්වාස කරනවා. පළ 839,850ක් අපි කබරගමු පළාතෙන් මේ දායකත්වයට එක් කරන්නට කටයුතු කරලා තියෙනවා. 741,492ක් පළ සිටුවීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා. මේ ප්‍රමාණය අර කලින් කිව්වා වගේ වැඩි වෙනවා. උදාහරණයක් විදිහට පොල් සංවර්ධන මණ්ඩලය වගේ ආයතන වලින් ආහාර සඳහා වූ පැල සිටුවීම උඩදුම්බර කොටසේ විතරක් පැල 10,000ක් පොල් පැල හිටවනවා. ගෘහස්ත කෘෂිකර්මාන්තයේ නගා සිටුවීමේ වැඩසටහනත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා 1,06,000කට වැඩි ඉලක්කයක් බස්නාහිර පළාතේ සපුරන්න පුළුවන් වෙයි කියලා. නගර ආශ්‍රිත සෑම පාසලකම වටේට දරුවන්ට සුසනේ කරගන්න හොඳ වාතයක් ලබා වාතාශ්‍රයක් ලබා දෙන්න මේ වෘක්ෂ හොඳට අතුපතර විහිදෙන වෘක්ෂ හදන්නට කියලා අපි මෙහිදී විශේෂයෙන් මතක් කරලා සිටිනවා. දැයට සෙවන වැඩසටහනේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක්ද අද විවෘත කෙරුණා. www.dayatasewana.lk එහි ලිපිණියයි. රුක්රෝපණ ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ ලබන 15 වෙනිදා පෙරවරු 10:07 සිට 10:18 දක්වා. මේ සඳහා පැල සපයන්නේ පළාත් පාලන ආයතනයි. දකුණු පළාතේ පැල තවාන අද ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාලද සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඩී.ආර්. විජේවර්ධන මාවතේ අනවසර සමාජ ශාලාවක් ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බලා වහාම නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට අද නියෝග කළා.
මෙය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවට කළ හෙළිදරව්වක ප්‍රතිඵලයක්. දැනටත් ෆිගු මෙත බීආර් විජේරත් විජේවර්ධන මාවත ඕල් පෝස්ට් ඔෆිස් බිල්ඩින්. දැන් මේක පටන් ගන්න තියෙන්නේ. අපිට කියන්න කවුද මේක පටන් ගන්න තියෙන්නේ කියලා? ආණ්ඩුවේ අමතිවරයෙක්ද? නැත්නම් ආණ්ඩුවේ බලවතෙක්ද? කවුද කියලා කියන්නේ? ජෝෂප් මයිකල් පෙරේරා මහතා ඉදිරිපත් කළ මෙම හෙළිදරව්ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සැලවීමත් සමගම වහා පියවර ගන්නා ලෙස නියෝග කෙරුණා. පසුව රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් නැමතු ජනාධිපතිතුමා විපක්ෂයේ මෙවැනි කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම ගැන තම ප්‍රසාදය සහ ස්තුතිය පළ කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය රටේ අනාගතයට සුබ පළගෙන දෙන බව ජ්‍යොතිෂ්‍යවේදීන් පෙන්වා දෙනවා. ජනාධිපතිතුමාගේ දෙවැනි පාලන කාලයේ ජනතාවට සෞභාග්‍ය උදා කරන බවයි ඔවුන් පවසන්නේ. පුදුමාකාර ගහයදුමක් මේ 19 වෙනිදා ඇත්තටම යෙදිලා තියෙනවා. මේක අපේ රටේ ජනතාවගේ වාසනාවට ලැබිච්ච ගහයදුමක්. මේ අනුව එතුමාගේ බලාපොරොත්තු, රටේ ජනතාවගේ බලාපොරොත්තු, අපි හැමදෙනාගේම බලාපොරොත්තු ඉෂ්ටවන බවක් තමයි අත්වසෙම පෙරෙන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඒ කටයුතු එතුමාගේ බලාපොරොත්තු රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙනවා. වැඩක් කරන කෙනාට හැමදාම ප්‍රශ්න තියෙනවා. නමුත් ඉදිරියේදී පවතින සියලු ග්‍රහචාරයන් එක්ක සියලු සතුරු පරාජයටපත් වෙලා සතුරු බල බිඳිලා දශක 3ක් පැවති යුද්ධේ නිමාවීමත් සමග රටේ කිරිතිරිලා වාසනාවන්ත කාලයක් උදා වෙනවා. අතිගරු ජනාධිපතිතුමන්ට තියෙන නොපෙනෙන සතුරු බලවේග සියල්ල පරාජයටපත් වෙනවා. ඉදිරි අනාගතය ඉතා පැහැදිලි සුදු රෙද්දක් වගේ පේනවා. රැකියා විරහිත උපාධිධාරී විශාල පිරිසකට එකවර රැකියා ලබා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ රජයන් බව ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමය පවසනවා. උපාධිධාරී සේවා ව්‍යුක්තිය විසඳීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් දැනටමත් අදාළ පාර්ශවයට ඉදිරිපත් කොට තිබේ. අයවැයෙන් පසු එම ගැටලුවට විසඳුම් ලැබෙන ඇතැයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමය කියා සිටියා. මේවා අක්‍රීය මට්ටමේ තමයි පසුගිය රජයන් යටතේ තිබුණේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ රජයන් ඒවා ක්‍රියාකාරී මට්ටමට ගෙනල්ලා මේ වෙනකොට 80000කට ප්‍රමාණයකට උපාධාරින්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ රජයන් විසින් ලබා දීලා තියෙනවා. ඒ අඩිතාලම ඉදිරියට ගිහිල්ලා රැකියා විරහිත ඉන්න උපාධාරින්ගේ ප්‍රශ්නය තුල පහුගිය කාලයේ ඒට අදාළ දුන්නු ඒ විසඳුම විදිහටම තවත් මේ ඉදිරියේ අපි බලාපොරොත්තු වෙ ඉන්න රැකියා අපේක්ෂාවෙන් ඉන්න පිරිසගේ ඒ බලාපොරොත්තු මල්පල ගැන්වෙන අයවැයක් විදිහට මේක අපි දකින්න සූදානම්. උපාධාරියා කියන මේ මානව සම්පත ඒක මානව ප්‍රාග්ධානයක් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි බලාපොරොත්තු වෙනවා අයවැයෙන් ඉදිරිපත් කරයි කියලා. ඒ සඳහා යෝජනාවලියක් අපි ඔබට දුන්න යෝජනාවලිය අපි රජයට ඒ අදාළ අමාත්‍යවරුන්ට අදාළ ආයතනවලට ඉදිරිපත් කරලා තිනවා. අපි සංගම විදිහට එහෙම යෝජනාවලියක් හදලා සේවා ව්‍යවස්ථාවක් අපි දන්න අයගේ තොරතුරු අරගෙන ඒ අයගේ අදහසුත් අරගෙන සේවා ව්‍යවස්ථාවක් හදලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඒ අදාළ අනිකුත් නිලධාරීන්ට සංගම වේදිර ඉදිරිපත් කරලා තිනවා. ඒක ක්‍රියාත්මක වීම වෙනුවෙන් අපි සංගම වේදිර කටයුතු කරන්න සූදානම්. මේ වැඩපිළිවෙල සම්කම් කාරණා විසඳනකොටම උපාධිධාරීන් සම්බන්ධයෙන් තැකියාවරේ උපාධිධාරීන් කියන කොටසක් නිර්මාණය වෙන්න විදිහක් නැහැ. සරසවි අධ්‍යාපනයෙන් බිහිවිය යුත්තේ විශ්ව දැනුමෙන් පිරිපුන් උපාධිධාරීන් පිරිසක් බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. එම දැනුම ලබා ගැනීම සඳහා මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. සරසවි තුල සිටින කඩාකප්පල්කාරීන්ගෙන් බේරී නිසි උසස් අධ්‍යාපනයක් ලැබීම සෑම සරසවි සිසුවෙකුගේම වගකීම බවයි මහනුවර වට්ටපොළ මධ්‍ය මහාවිද්‍යාලයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ. මේ දරුවෝ පුස්තකාලයට යන්නේ. මේ දරුවෝ දේශනවලට යන්නු මේ දරුවන්ට දෙන ප්‍රශ්නෙට උත්තරේ ලියලා දෙන්න ඕන. මේ දරුවන්ට තියෙන විශේෂ ඉංග්‍රීසි පන්ති වලට යන්න ඕන. ඉංග්‍රීසි දුර්වල නම් ගුරුරුත් එක්ක බොහොම ළඟ කිට්ටු සම්බන්ධයක් හදාගෙන තමුන්ගේ දැනුම අවබෝධය එන්නෙන් වැඩි කරගන්න ඕන. විශ්වවිද්‍යාලය තුල දරුවන් අතර නිදහස් සංවාදයක් තියෙන්න ඕන. අද ඒක නෑ. ඒක තමයි අපි මේ විශ්වවිද්‍යාල වල වෙනස්කම් කරන්නේ.
විශ්වවිද්‍යාල වල ජනතා විමුක්ති පෙරමුණේ ඉතාම පුංචි ශිෂ්‍ය පිරිසක් කාලය තිස්සේ බලය අල්ලගෙන වෙන කිසිම ශිෂ්‍ය මතයක් ඉදිරිපත් කරන්න දෙන්නේ නැහැ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට පුස්තකාලයට යන්න දෙන්නේ නැහැ ඉංග්‍රීසි පන්ති වලට යන්න දෙන්නේ නැහැ කථිකාචාර්යවරු කතා කරන්න දෙන්නේ නැහැ ඉතින් එහෙමයි අපි එළියට දාලා මේ විශ්වවිද්‍යාල හදාගන්න දැන් මේ පෙරදිනි විශ්වවිද්‍යාලේ අතනඟු ඉන්න ළමයි ශිෂ්‍ය සංගමේ සභාපතිතුමා එයා මේ පහුගිය දවස්වල විශ්වවිද්‍යාලයට ලියුමක් එවනවා ඒක මේ සටනට ලැහැත් වෙන්න එළියට බහින්න පෙරමුණ ගන්න කියලා ලියන ගමන් ඒක එක වැදගත් කාරණයක් කියනවා මට බැනලා 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 තව ටිකක් ගියොත් මේ මීහර ඇමතියා එක්ක මෙහෙම තව ටිකක් ගියොත් අපේ සහෝදරවරු කාලසටහනට වැඩ කරන ඉංග්‍රීසි පන්ති යන ලෙක්චර්ස් යන ලව් කරන පුස්තකාලේ පුටුවත් කරන්නේ උන් ටිකක් බවට පත් වෙයි. එහෙනම් මේකට විරුද්ධව නැහැ කිපි. ඒක තමයි කියන්නේ. හරියටම හරි. ඒක තමයි බට උනන්නේ. විශ්වවිද්‍යාලයට යන ළමයි ලෙක්චර්ස් යන ඉංග්‍රීසි පන්ති යන පුළුවන් තරම් පුස්තකාලේ ඉන්න කාලසටහනකට වැඩ කරන තරුණ වයසට ආදරය කරන නිදහසේ හැසිරෙන දරු පිරිසක් බවට පත් කරගන්න තමයි මට උනන්නේ. එනවා මම මේ දරුවෝ සීලු දෙනාටම කියන්නේ අපි විශ්වවිද්‍යාලවල නිදහස සහතික කරමු. ඉන්දියා පාර්ලිමේන්තුව තාවකාලිකව අද අත්හිටුනු ලැබුවා. විපක්ෂයේ විරෝධතාවයක් සමග ඇති වූ නොසන්සුන්තාව ඊට හේතුවයි. ඉහළ සහ පහළ මන්ත්‍රණ සභා දෙකෙහිම මෙම තත්ත්වය උද්ගත වූ බවයි වාර්තා වන්නේ. प्रधान विपक्ष भारतीय जनता पक्ष राज्य तेरह गुणकल चोदना तुलाई उनसुंकारी वातावरण कतुने रणपुर निवास योजना क्रमया विधु सदेश व्याप्त सह दहनामे पोदराज मंडल क्रीडावल संबंध अति मूल्य आक्रमिकता मेम चोदना तुनाई ईटादाल दत् सह तुरतुन सटन पाट इंडिया पार्लिमेंट अद इद्रिपत्ना इंडिया रूपल को वंचाकल बवट चोदना इंडिया विधु सदेश मात्य ए राज्य कागिल अर्बुदेन विपतरपत रणवीरवन पौल सदावन अदाश निवास व्यापृत दूषण चोदरा रेसा प्रबल श्रीलंका क्रिकेट कंडायम समग असीर अभियोगे कट मून दीमट कोदेव कंडायम सूदान बव बटहिरी इंडिया कोदेव क्रिकेट नायक डेरन समी पवसनवा ඔහුමේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරඟ වැදීම ඉත අසීරු කාර්යයක් වන බව ඩැරන් සමී අවධාරණය කළා මෙම තරඟාවලිය ජයග්‍රහණය කිරීම තම කණ්ඩායමේ එකම අභිප්‍රාය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ජාතික රූපවාහිනියට අදහස් දක්වමින් කියා සිටියා श्री लंका क्रिकेट इतिहास पारंपरिक एवं जयग्रहण क्लब ऑस्ट्रेलिया समग्र ऑस्ट्रेलिया දෙන් මම දන්න සියලු ක්‍රීඩකයන් තම ආඩම්බර වෙන්න ඕනේ ඔවුන් ඒ ලබාගත් දේ පිළිබඳව නමුත් ක්‍රීඩාව කියන්නේ දැන් ආයතනයක් අපිට අලුතෙන් පටන්ගෙන මුලින් ඉඳන් අග වෙනකන් ආයතනයක් අපි හොඳයි කියන එක අපි පෙන්වන්න ඕන අපේ ක්‍රීඩා කරන විලාසය ක්‍රීඩා කරන අපේ හැකියාවන් සියලු දේ උපරිම තත්ත්වයට තබාගෙන තරගාවලිය ජයග්‍රහණය කරන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ